ඒ අපගේ ශාස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා සුපින්වත්නී මෙ පිනතුන් අද බලාපොරොත්තුවන්නේ ධර්මස්ත්‍රවනය කරන්නටයි බනහන්නටයි. අද දේශනා විදායකත්වය මී ගහවත්ත දෙල්ගොඩ පදිංචි සී අමරසිංහ මහත්මියය ඇතුළු පින්වත් පිරිස දායකත්වේගෙන කටයුතු කරනෝ. අමරසිංහ මහත්මියගේ සහ පින්නතුන්ගේ අරමුණු සිහිකරලා අපි දේශනාව අවසානයේ පුුණ්්‍යාණුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා දැන් ධර්මශ්‍රවනය කරන්නට කාලය. පින්වත්නී බුදුරජාණන් වහන්සේගේ දේශනාව, මේ ජීවිතයේ තුලදීම දුක නිමා කරගන්න විදිහ ගැන අපට කියල දෙනෝ. යම් කෙනෙක් මේ ධර්රමී තුළදායාද වනොත් එයායට මේ ජීවිතයේ තුලදීම දුක නිමා කරගන්න පුළුවන්.මිච්චර කල් අපි ගොඩාත් දෙනෙක් හිතාගෙන හිටියේ මෛත්‍රී බුද්ධ ශාසනය නිවන්දකින්න කියලයි. නමුත් දැන්දැන් අපිට අආදසක් ඇවිල්ලතිී නොන්නෑ මේ ජීවිතයේ තුළලදීම අවබෝධය කරයන්න පුළුව. සෝතාපන්න වෙනවා කියන එක මේ ජීවිතයේ තුළදීම කරගන්න පුළුවන් කියන අදහස්ස හරියට මේ සමාජයේ තියෙනවා. එක හරි හොඳ දෙයක් පින්වත්න්නේ මේ ජීවිතයේ තුළදී අවබෝධය කරා යන්න පුළුවන්කින් අදහස්ස ඉතාම හොඳ දෙයක් හේතුව මේ හිත වැඩ කරන්නේ පූරුව චේතනාවට අනු මේ හි පූරුව චේතනාවට අනු කියෙ මේ ජීවිතය තුළ අබෝ අවබෝධය කරයන්න පුළුවන් කියන අදහසාවට පස්සේ එයාටමී ජීවිතය තුළ අවබෝධය කරයන්න පුළුවන්. අ පූර්ුව චේතනාව එකනද බුදු කෙනෙක් වුනත් පහලවෙනකොට මනෝප්‍ර නිධානී කියල කියන්න මොකදදී. මනසිම් බුදු බවප්‍රාර්ථනා කරනු. මං බුදුුවෙනවා කියලා මනසිීම් බුදු බව ප්‍රාර්ථන කරනු. ඒ දවසත් දෙක් ජීවිතයක් දෙකක් නෙමී මහාකල් පාසංකය නමයක් මනෝප්‍රනිධානය පූරණී කරලතිමු. ඊට පසම වචනීෙන් බුදු බව ප්‍රාර්ථනා කරන්න ඒකට ඇනෙම කක්ද. වාප්‍රනිධානය. ඒකම තම විධර්මී තියෙන්නේ සුතාදතා වචා පරරිචිත වචනයුත් පූුණු කරන්න ුවුකි. මනසිනුත් පුහුණු කරන්න වන වචන නුත් පුහුණු කරන්නුන. නිසා දැන් මේ වෙලාවේ මේ ජීවිතයේ තුළදී අවබෝධය කර අපිට යන්න පුුවන් කියන අදහ සොල්ුවටආ අප එක හරිවාද වටිනෝ දැන් අවබෝධය ගැන ඉලක්ක ගතව කිව්වොත් මේ ජීවිතය තුළ අවබෝධය කරා යනවාකිනිෙක හරි පහසුයි මේ බුද්ධ ශාසනයක එක ගොඩා කමාරු නෑ හේතුවම පහසුුවයි කැනෙ හරී පහසුවෙන් කෑම කනව වගේ බෑ නමුත්තර බුදුරජාන්සී ලක්ක ගතව ඒක පෙන්නලා තියෙනවා ඒ ඉලක්ක ගතුව පෙන්නලා තියෙන දරමී අපි අතරත් තියෙනවා. වාසනාවකට අපි අතර තියෙනවා. ඔකෝම නැතු ඇති ත්‍රිපිට එක බුද්ධදේ බුදුරජාන්ස දේශනාකරබ කෝම ත්‍රිපිටක නැතුව ඇති. මොක දර. අනන්දහාදුරුවහ ගත්ත ටිකන ොකේ තිෙන්නේි. දොනන් දහාම්දුරුකේ නොරින් මම භාග්‍යතුන් වහන්සකින් අහල අසූ දෙදහක් දරාගත්තා ස්්‍රාවකයන් වහන්සලගින් අහලා තවත් දෙදහ දරාගත්ත කියලා. එතකොට අසූහාර දහක් පෙන්නේ. එතු ඩානන්ද හාමුදුරුන්ගේ හිතලුවකුත් නෙමි. එතන මහ රහතන් වහන්සල ගොඩාක් එකතුවෙල මක සංගායනා කරන්නේ. එතුන් අපට එකක් පේනවා දෙ මුල්කාලී කරපු සමහර දේශනනා ත්‍රිපිටකේ නැතුවත් ඇති. ද මහිියංගනයට ඇවිල කියපු බණ මොනවද කියලා පි දන්නේ නෑ. දැ පෙරුමක සුමන කියලා කෙනෙකුට සෝතාපන්නවෙන්න මහිංගනීති බන කියල තිේරුම්. නමුත් මහිංගනීද කියපු බණ ත්‍රපිටක කොවත්වේ නොද නෑ ඇයි නැත්ති. නැත්තේ වෙනමකක්වත් නිසාන්නෙමේ මුල්කාලය අර අග්‍ර උපස්ථායි කෙනෙ කිටිනන. අග්‍රෝපස්ථායික කෙනෙක් පත්වන්නේ බදුවෙලා අවරුදු විස්සකට පස්. ඔය සුනක් අත්ත වගේ සන්නන්සලලා විටිං විට හිටිය. නමුත් අග්‍රඋපවස්ථායි කෙනෙක් පත්වන අවරුදු විස්සකට පස්සේ උන්වහන්සේ අහගත්ත ටික තියනවා. එතකොට හමන් කෙනෙ කියුල අප රාධීනන් අපිටලකු අඩුවක් ඇතිද නෑ පින්වත්නී පළවෙනි බුද්ධ දේශනාව බුදුරජන්න්නාන්සකි මොකක්ද ධම්ම චක්කප පවත්වන සූත්‍රය. දෙවැනි දේශනාව අනාත්මී ගැන පැදිලි කලි ශූ්‍යතාවේ ගැන ඔය දේශනා දෙකහනකොට රහතන් වහසලා පස් නමක් බිහි වෙලාතියනොනි එහමනන් දේශනා දෙකක් වුනත් ඇති අවබෝධය කරාය කෙනෙකුට. අවංකව ධර්මී පුහුණු කරන ගෙනකුට දේශනාදකුත් ඇති. අපිේ දේශනක්කෝම පොත්වොලිය ලිය කට පාඩන් කරගෙන දඟලනවා. අවංකව අවබෝධයට යන කුසලතාවේ තියෙනවා නම් එ උසලතාවේ තියෙනෙන දේශනා දෙකක් ඇති අවබෝධය කරයන්. මොක දෙක පැහදිලිව බුද්ධ දේශනාවම පේනවා පලවෙනි රහතන් වහසල පස්නම බිහිවෙන්නේ සූතර දෙක යහලතිී. ඒගුල්ල ඇතරම අිධරී දන්නත් නෑන දැන් අපිත නොම සමා ලොකු දහම් කකාරණගෙන අපි කටපාඩන් කරගෙන ඔළුව කුරුවල් කරගන්නවා සමහරලාවට එක අිදධර්මීමම මුහත්තන හදාරන්න ෝවන මංක කියන්නන් යට සමාරයෝම අපි ඔළුවෙත මේ පුහුණු කිරීමනම මතක තබා ගැනී තරේ ගුඩාත් මතක තියාගත්ත කියලා අවබෝධය කරයන්න බෑ ටිකක් ඇති අවබෝධය කර යන්න එක දේශනාවක් ඇති අවබෝධය කරයන් පුහුණු කරනඕන අද ගොඩාක් දෙනකි මන්නන් දකින්නේ ප්‍රතිපදාවේ අවුල් පුහුණු කිරීමේ අවුල්තියෙන් නැතැම් දාහම් දැනුමිය අවුලක් නෑ ඒ ගොලගේ බණවල අවුලකුත් නෑ ධර්මක් ඥානයේ ප්‍රශ්නයක් නෑ මොකේද ප්‍රශ්නිතියන්නේ ප්‍රශ්නී තියෙන්නේ පින්වත් ප්‍රතිපදාවේ ඒ ප්‍රතිපදාවත් අවුල තියෙන්නේ භාවනාමය ඥානයේ නැතිකම අන්නේ එකයි. තේරෙනවා දැන් කියන එකල් තමන්ගෙම හිතින් දැකින්නේ දැමි බණක් කියනකොට එක හොඳට තේරෙනවා. තේරුුණට පස්සේ ආයෙත් සුපුරුදු ජීවිතටම යනවා කාමයන් ආදීනව සහිතයි කියල කිව කියල කාමය අත්තරට ලැස්තිද ලැස්තින සුපුරුදු කාමයයක්ත් එක් මයි යාගේ ජීවිත. බනාහගෙන යනකොට තිෙෙන ඇත මයි මේ ජවිතය. මේ පංචකාමයන් මුන්න තරම්මාව අනාත කලාද සතරපායි කොච්චර උපදව ලැද්ද මේ කාම සපත්වලට මන්තුල ඇති ච්චාස්වාද බණහනකොට තේරෙන් නඇද්ද තේරෙනවා. ඊට පස්සේ ආයෙත් දැම් බණටි කහලා ගෙදරට ගියාට පස්සේ ඇහැ ඉදිරියටට එන රූප ඉදලිය මුලාවෙන්න ඇද මුලාවෙනවා. ඇැ ඉදිරිටන රූපේට පුංචි ළමේ කන්නාඩි ඉස්සරහ රැවටුනා වගේ. පොඩි ළමයි කන්නාඩිට රැවටින් පොඩි ලිකර කණ්ඩ ති බ ළමේ අතවනයි තුර කණන්නාඩි අන ප්‍රතිබිම්බේ තුල අතවන ලකුණක් පෙන් නැදද පේනවා. ඉතුරත් ළමය හිනාාවෙන. ඉතු හිනාාවෙනකට කණන්නාඩිය ඇතුලිෙනුත් හිනාවෙනවා පේනවා. තු මේ පොඩිකාට හිතෙන්නේ මේ පොඩිදරුවට හිතෙන්නේ. පේන නිසා මම් බලාගෙන ඉන්නවා කියලා. එහමනම ඉදහිතෙන්. පේන නිසා මම් බලා නමුත් වෙන්නෙමකක්ද බලන නිසයි පේන. උන්නයි අවුල අපිට තේරෙන්නේ. එතකදැ පොඩිලළම මේ කන්න ඩිස්සර වැටනකොට අපි එලි ඳල බලන කොටතෙෙන් අනේ පව පොඩි දරුවවා ම නොේරුකට නොරලනෑන. නොමේර මා සිකත ති නිසමේ පොඩිලමය මේ කන්න්ාඩිස්සර ඒයි අපේ මී තන්නේ අපි කන්නාඩී කතාවත් දන්නවා. අපි දන්නවා කන්නාඩිය කතාව. අපි දන්නවා බබාගේ කතාවත් දන්නවා. පොඩි ළමී හිතන විදිත් අපි දන්නවා. කන්නාඩියය කතාවත් දන්න එකන කන්නාඩියයේ ඇතුලේ සතතිවසීමම පේන දෙයක් නෑ ප්‍රතිමිින්බයින පේි කෙයි අපි දන්නවා කන්නාඩී කතාව. අන්න ඒ නිසාට හිතන අනම පොඩිලාමය මුොන්න මෝඩ වැද කර. පොඩික් නතරුකට නමි කරන්නන්නේ කියලාපිට හිතේ නැද. එහෙම හිතුනට අපිත් ගෙදර ඉඳලා ඇසයි ඉදිරටන රූපේට රැවටිලායින්නේ. හරියට පෝඩිලාමී කන්නාඩිස්ර රැවටුනවාගේ. ඒ අපිට පෙහෙනෑ. ඒ අපට තේරෙන්නේෑ. එත මොකද අපරක් පොඩිලලාමිකන ම ෝඩවැඩ පුංචිලලාමිකුට නොතේරකමට කරන්න කියලා දන්නේ අපි කන්නාඩි කතාව දන්න නිසා. අපිට ඇසේ කතාවත් රූපය කතාවත් හරියට තේරලාන්නෑ.ඒ ඇසේ කතාවත් රූපේ කතාවත් තේරුම් ගත්තා කියන බණ ටිකකින් කරගත්ත කියන එක නෙමේ. එකනි බණහනකොට එක තේරෙනවා. හැබැයිඉතින් බොහොද ප්‍රඥාවත් තියෙන කෙනකුට ඉති බණටිකක් කහල වඋනත් බනසිකාරය කරලා සෝතාපනතත්වයට පත්වෙන්ට පුළුවන් බැරිකමක් නෑ. එබැඳ ප්‍රඥාවන්ත පිරිසක් කිටියන මේ වෙනකොට යාල පිරිුවුම් පාලවරයි. අදනම් මිහිම ප්‍රඥාවන්තයි නෑ. සමරයි කියනවා බනහල පුළුවන්මිකර ඇත්ත බනහලත් පුළුවන්. නමු අද තියනෙන මිනිසුගේ ප්‍රඥාව වුලක් තියෙනවානනි ඒනි ස බනහලා මාරු. එහමනං අපිට අවබෝධය කරා යන්ඩ ැරිද නෑ පුළුවන්. කොහොම දවබෝධය කර භාවනාමය ඥානය අවශ්‍යයි. භාවනාවන් තොරව කවද්දාවත් අවබෝධය කරයන්න බෑ. එතුකට දැන් අද මේ දේශනාවෙන් අපි මතක් කරන්නේ දැම්ම මෙතන පතක් කර පාටය සහ ගැඹුරු කාරණයක් යන්න හිතුව දැ පස්සංච පජානාද දැම්ම පටිච්ච සමුපාදය තමයි අපි තේරුම් ගඩුවන්. පටිච්ච සමුපාදය තේරුම් ගැනීමෙන් ොර අවබෝධය කරයන්න බැපන්නත්. බෝධරයවන අනිවාරෙන් පටිච්ච සම්පාද ඥානී තිීන්ඩෝන් මොකද හැම බුදු කෙනෙක්ම පටිච්ච සමුපාදය වබෝධ කිරීමින් තමයි බුද්ධතේ පත්තෙන් ඒන අපි හොඳ ඉගෙන ගණ්ඩෝන එක දෙයක් තමයි මොකදද පාටිච්ච සමුපපාද කුසලතාවේ ඊට පස්සේ අපිගෙන ගඩඕන එක තමයි ධාතු කුසලතාවේ ඊට පස්සිගෙන ගන්නඩඕන එක තමයි ආහිතන කුසලතාවේ ට පසිග ගන්න න එක තමයි ටානාටාන කුසලතා ඔන්නව හත ඉගනගත්වොත් සොවාන් ඉන්න පුලුව. ආයතන කුසලතාවක මේ ආර්තනයන් ක්‍රියාත්මක වෙන විදිේ දැන ගන්නවා. ධාතු කුසලතාව කියලා ගැන මිතනම මොකක්වත් ගණ්ඩ සාරයක් නෑ ම ධාතූන්ගේ ක්‍රියාත්මක වීමක්තිී. දැ කකුල උත්සනව කියල හිතුවට උත්සන ම මේ පැත්ති ඉන්නවා කිව්වට. කකුළ උත්සල විදිනකොට මම කකුල උත්සනවා ම මයි කකුළ මගේ තමයි කකුල කියල හිතුවට කකුල උස්සනයකාත්සේ ක්‍රියාත්මිකයි නිවායෝධාතු. වායෝධාතුූ නිසා තමයි එබඳු චලනයක් ඇතිවෙනි. විවායෝධාතු විසින් කරන්න. වායෝ ධාතුව නිසා එයන වායෝධාතුී ක්‍රියාත්මකවීමක් මෙතන තියෙන්න්නේ කියලාර මම ක්‍රියාත්මක වෙනවා මම කකුල ඔසෝනවා කියලා මම මම කියලා. අත්දැකීම ස්සේ මම දකිනවා වෙනුවට ධාතුකුසලතාවේ දකිනකොට මම නොපිණී ගිහින්. මිතනන මොකදමී මම අල්ලගෙන හිට මෙතන මේ ධාතුූන්ගේ ක්‍රියාත්මක වීමක් නේද තියෙෙන කියලා. පැහැදිලිව දැකලාර මමකුල උත්සනවා ම ඇවිදිනවා කියන එක අභිබවා ගිහින්. ධාතු කුසලතාවේ පෙන්න්න පට එතකොටට මම කියන භාවය යටගිහින් යථාරථයට විවරෘත වෙනවා. ඊට පස්සේ යාට තියෙන වන ටානාටානකු මේ ලෝක වෙන්න පුළුවන් දේවල් තියන වන්න බැරි දේල් තියෙනවා. ඒකෙන් හුද්දට දැනගඩුව. උදාහරණයක් විදිට සෝවාන විච්ච කෙනෙක් පංචස්කන්දය මම මගේ මගේ ආත්මී කියලා අල්ලන්නෑ. එක විය නොහකිද. සෝතාපන නොච්ච කෙනෙක් නම් පංචස්කන්දය තුළල ම මගේ මගේ ආත්මිකල බැහැ නිද පුළුව අන්න ලන විය හැකිදේත් දැනගන්න විය නොහැකිදේද දැගන්නවා. බුදුවරු දෙන්නෙක් මේ පටතුී පහල වඩ බෑ එක විය නොහැකිදයක්. හැබැ එක බුදු කෙනෙක් පහල වෙනවා කියනෙක් විය හැකිදේ. අන්න නොයවගේ ටානාටාන කු සලතාාව කෙකත් තින ඕක ඔල කූවිස්තරයක් ඒක තියෙනවා ඒත් දැනගනීමට. සෝවාන් වෙච්ච කෙනෙක් තුළල සක්කායි දිට්ටිය තියෙනවා කියනෙ එක කවදාවත් පින්නේ. ැයි සෝ ච්ච කෙනෙක් ලක්කයි ්ිය තිෙනවා කෙක වඩ පුළුවන්. සෝන් විච්චි කෙනෙක් තුළ විචි කිච්චාව කියනක තියෙන්ට බෑ. දෙැ සෝවාන් වුනා කියල කියන කෙනෙක් කියෙනනවාන අනි ඔය ඔකෝම් පිළිග්ඩෝ නෑ. ඕක බුදුහාරෝ දේශනා කලාාද නැද්ද කියලමට සැකයි. සීල සමාධි ප්‍රඥාව කියලයි එකක්. මනිම නිවාන්ද කියන්න ොල තවේවතියන යවගේ සෝවාන් වනා කියල කෙනෙක් කියන නඒ එක විය නොහැකිද කයි එට විචිකිච්චාව තියන්න බෑ. අන්නේ වගේ විය හැකිදේත් විය නොහැකි දත් පිළිබඳී ඉතා එකටග ටානාටාන කුසලයි කියලා. ඔන්න යහතර තිබ්බ සෝවාන් පුධ පූජාවත් පිළිවෙත් අනකාකාරසීම කාරණයක් කදාලනෑ. ති මේ කුසලතාවේ තියෙන අය ුදුහරලඟට ආවා මේමගේ වාඩිිය වුනා වෙල බන ඇහ්වා ස්වානු නගයා අයගොල්ලෝ හැබැයි ගුණන් හරි ලස්සන කුසලතාවයක් ති බයික තමයි ඉගුුණු කැමැතිව වුණා තමන්ගේ තියෙන රොඩු ටික පැත්තකින් තියන්න ඉවසිගුලු ඇහවුවා මම් කරන්ඩ ඕන දෙේ ඔබහන්සි කියන්න්න දැම් බලන්න කිසාගෝතමි ආවා දරුව හොද කරන්න පුළුවන්දව පුළුවන්කිව. මකද කරන්න ඕන හොහයි පසය. දෙම භිි සාගොත ීලඟට හැවිමි කද හරි බොහන් සහද කරන ල මංමකාද කරන්නු අයන ඔයාගින් අබටිකක් අරන්නට මැරිච්ච ැතිගේකින් කිව්වා හරිම අරන්න කිව්වා. එයා ගයක්ගයක් ගාන ගියා. හවස්සන කං ගියා එකක් තේරුම් ගත්ත. මොකත් මරණයේ හැමෝට මර්තවනලා. මරණය? බලවතුන්ටයි දුබලයන්ටයි ආර්ථික ශක්තිය තියෙනටයි නිර්ධනයන්ටයි මුනිවරුන්ටයි රජවරුන්ටයි සිටුවරුන්ටයි යාචකයන්ටයි ඔක් කොටෝ මත වනලා. යච්චරයි තේරුන්ගත් මරණය හැමෝට මත වනා ඇති බව යාගිතර කියා. කෙලම් ආයිත් බුදුර ජානාන්සළඟට කියා. ගින්කිවා මට තේරනෝ. දෙ බලනයාගේ යෝජනාව මම දරුවා විසි කරන්න. මම දරවා විසි. විසි කලාම කරන්්ඩෝනදේ ඔබහන්සි මට කියන්න අන්න. අදනගේ හරි ඔබහන්ස කකිපුක ලොකුදයක් මට තේරුනාය එක මන් දරුවවා විිසි කරන්න ෙන ොහොම පින් බහන්සේට මටේ මතක් කලරගකිි අන්න දැරිලා යාන. බලනයා මන්දරවා විසි කරන්න එතනින් පස්සෙ කර් ඕෝනෙ එකත්මට අපේ කවුරුතානෝ දෙැමවක්කරි දේකට අපි උදව් කලාම අප අහන්න මේ අ අනේ හොඳයි හාදුුරුවන්නේ මෙතනි පස්සෙත් ට ධර්මී දියුණු කරගන්න විදී කියන්න එම කියන්න. බෝම පින්ම බවහන්සේට බෝහම් පින් හෙනඟ කියන්න කියලා යන්න නැද්ද යානෝ. අන්බල ඥානවන්තය ම විසි කරන්න ඔබහන්සේ මට කරන්න ඕන එක කියන්න. අද මිනිස්සු කැමතිනය තමන් ඇතුල තින කෙස්ටික විසිරගන්න. එකහමැම මේ කෙලෙස්ටික තියාගනම අවබෝධය එකක් වෙන්න කවදාවත් ඇයි පළගැටිය ගින්නට කැමතිවෙන ගමන් පිච්චනකට අකමැති වෙලා බෑ. පළගටියය ර එකක් කරන්න පුළුව මකක්ද පිච්චෙන්ට කැමති නැත්තම් ගින්න අතාරීදයනවා. මේ පිච්චෙන්ට නම් කැමතිනෙන නොමු මට ගින්නත් එක් නැතුව බෑ කියන අද ඒ වගේ මිනිස්සුයි කැමිතන දරු අතාරග එක දරුවාතාරණි කැන මානවිඩි කෙල්ල මානසිකවසිෙන් දරුවමුණු පුරා අතරගන්න බැරි තැනක අපි නිවනක් ගැන හන මවනෝ. ඒක යිමංකව දැ මේ බනාහනකොට තේරනු ඇත්තමී කියනයවා කියලා නමුතතායගෙ දර්ගයාාම පරණ කාම සම්පත් එක්කම ඇයි හොඳයි කම්පාන්න ඇැද. ඇයි භාවනාමේ ඥානයේ නෑ තමන්ගේ හදවතින් දැකල නෑමේක්. තමන්ගේ හදවතින් දැකනෑ. මේ පටිච්ච සමුපපාද කුසලතාවේ දැකලාැ දැම් පින්නත්නී බුද්ධ ශාසනය සතතිය මොකක්ද චතුරාරි සතතිය. මේ චතුරාරි සත්‍යය පරියායිෙන් හැම්ම තැනම බලන්ඩ. මේ චතුරාරි සතතිය පරියායඔස්සේ මුළු විශ්වධාතූම බලන්ඩ පුරදුවෙන්ට. ඒක තමයි බෞද්ධ චින්තනයේ. චතුනාරරි සතති පරියායයිම් බලනකොට තමයි තරෙන්නේ මි ලෝකය තුළ මම මගේ මගේ ආත්මී කෙළල්ලගන්න දෙයක් නෑ. මම මගේ මගේ ආත්මි කියලාලගඩ දෙයක් නෑ කියලා තමන්ට තේරෙනවා. එයාට තේරෙනවා මේ ලෝකය තුළ මේ හැම අත්දකීමක් මත්දකින්නේ ඉස්පර්සේ පදනම් කරගෙන මොකත් පදනම් කරග. මේ ලෝකයේ අද්දකීම් ගන්නේ ඇසහරහා කනහරහා නාසය හරහා දිවහරා කය හරහා මනසහර. ඒ අදදැකීම් ගන්නකොට පින්වත්න ඇහන් රූපයේ දකිනකොට ඒ දකින මට්ටමෙන් ඉස්පරසයේ නිසා. එතර ස්පරසය තුළ මං අවිද්‍යාව මිශ්‍රණං අවිද්‍යාව මිශ්‍රණං වර්ණ සටහනට රැවටෙනවා. මේ වර්ණ සටහනටහුේ නො ම මගේ මගේ ආත්මී කියලා පින්වත්නී වර්ණ සටහන තමයි ගෝචර වුණේ චක්කුප ප්‍රසාදයට රූපදකින වනෙමේ වර්ණ සටහන පින්වත්නී ගෝචර වුණා ප්‍රසාධ චක්සුසේට චක්කුප ප්‍රසාදයට එතුට ඒකත් දැනගන්න හිතත් පහල වුණා ඒකට ගැනමකත්ද චක්කු විඤ්ඥානේ ඔන කත් පහල වනා ඒ පහල වෙන කකොට පින්වත් ම නිමිත්තක් කහදාගත්තා. ඒක මම හදාගත් එක සංාාව ක නප යෝදස් ධර්දශාව කියද තේරුම් මේ සංඥාවකගැන නි මුණක් කියල කියලාති නොන සංඥාව බුදුරජන සුපමා කලේ මොකටද මිරිගුවකට සඥපමා කළේ මරි මේ සඥා ඔක්කොම බොරු මේ අපි කියනකන්න නවී භාගතුහන්සි වදාලේ. මේ ඔක්කොම සංඥා. මේ අපි හදාගත්ත සඥ මේ සරහතින දැත්පට්ටිය කිවවට අප සිංහල භාසාාව දාන්නේ නැති බටහිර පන්නට රුවටිර නුස්සිකවදත් මේක දන්නවත් දැත්ව වටි කියලා මේක බුලත්තිනෙ කියරදන්න නොද නෑ. එතු ලෝහම ආපෘතියට අපි දැම්ම නමක් මොකක්ද දැහැත්වට්ටිය කියලා. එතුඒ අපි දාගත් එකක් මේ ලෝකෙට අයිතිකක් නෙමී. ඒ අපි සම්මත කර ගත්ත සම්මුති ඥානයමි සක ඒ පරමාර්ථය දෙෙමී. පරමාර්තය නං අප දැ ස්සරාතියනයකට මේසේ කියලා අපි කියනවා. නත් මේක සම්මුතියක් අපි හදාගත්ත. අපි මේසිට වටිනාකම කුද්දෙනව ට පස්ස. මේ මේස කෑලි කෑලිවලල්ට කඩල දැම්මුත් නිකම්ම ලීටිකක් විතර. කෝ දැන් අර වටිනාකම. දැන්ගේ ලීටිකට මේසසිට දුන්න වටිනාකම දෙදද අපි. මේ ඔක්කොම පිහිතින් දුන්න වටිනාකම්. ඕෝකම තමයි ධර්මීක යන චිත්තේන නීයති ලෝකෝ ලෝකේ මහදාගෙන නිකොහහින්ද. හිතිං දුන්න වටිනාකම්ති. හිතිං වටිනාකම් නොදෙන්ට නොදෙන්ට මේ ලෝකයේ මතැහැරිල නො. ලෝකයම ගැන අනබිරතියක් උබදිනකොට පින්වත්නි තන්හාාව එතන නැත්තං එතන උපාදානී නෑ උපාධානී නැත්තං විපාක පිණිස කර්ම හැදින්නේ. ා පිස කරම හැදිින් නැත්තන් එතන ජාතියක් ජාමරණ සෝක පරිදිව දුක්කදොමනස ොකක් කොත් නැන. ඒමනං අප එකත් දැනගන්න ඕන මේ ඉස්පර්සය තුළ ඇත්තටම සිද්ධ ව නිමකද වර්ණ සටහනත් චක්කු ප්‍රසාදේ මත පතිත වෙනකොට ඒහස්සේ දැනගන්න හිතක් පහල වුණ. චක්කු විඤ්ඥාන්. ඕහොම පාල වෙනකොට මේ අස්ුෘතවත් පුත්ජනය කීතනවා මට තමයි පෙනුණේ. මම තමයි දැක්. ඔයරූපේ මගේරූපය ඔය රූපය දරුවගේරූපය කිය කිය අපි හදා ගත්තර ගණ සංඥාවත් ඕෝගට මාලවල අපි වෙන එකක් ගන්න ඔලුවට. ඊට පස්සේ පිනත්නී ඒක හටගන නිරුද්ධවෙල යනවා කියා අපිට තේරෙන්නේ. මේ ස්පර්සය කියල කිය ස්පර්සය හටක නිරුද්ධවවා කළ තේරෙන්නේ විස්පර්සයනමී මුළු ලෝකයේම හටගෙන හටගන නිරුද්ධවෙනවනී ඒ අපිට තේරෙන්නේන ඒ දන අවිද්‍යාවටයක තේරෙන් ැති මනය ති අවුල පින්වත්න්නේ. එතන මේ විදියට පින්වත්නී හටගන නිරුද්ධ වෙන ලෝකයකට මම තමයි මගේ තමයි මට තමයි කියලා මම මම කියනෙ එක මුඩටේනවා. ඒ මම මම කියනෙක උඩටාවම් පස්සේ. ඒ පේන රූපේ පදනම් කරගෙන පංචස්කන්ධයක් පහල වෙනවා. ඒ පංචස්කන්දයේ තුළේ එයා උපාදානය කරගන්නවා. ඒ පංචස්කන්දයා? උපාදානී කරගන්න. එතට යාට තේරුම් නැත්තිමකක්ද චතුරාරි සත්තිය. දෙමම කියනෙක උබතෝ කෝටිගැක්කගේ තැනබුල චතුරාි සතතියල තේරුන් නැති. කිව්වා මිස් පර්සය ගැන මේ කතාවක් කිව්වා. චතුරාරි සතතිය තේරුන් ඇෑල් මෙතන ගැටලුවත්තෙන් ො. පින්වත් නිස් පරර්ස ඔස්සේ චරා සතය නො තේරුණ එක අවුල් ස්පරසේ ඔත්සේ චතුරාරි සත්‍යය තේරුුණොත්තේ ඒය පින්වත්නී රූ වර්ණ සටහන චක්කුප ප්‍රසාදේ මත පදිත වෙනකොට ඒ ඔස්සේ හිත පහල වෙනකොට මම තමයි මට්ට තමයි පෙනුේ මම තමයි දැක්ක කියලා මම ම කියනෙක මතු වෙන්න. ඒහන්ත් මේ චතුරාර්රි සත්‍යයීමමයි අවබෝධ කරඩෝ. වෙන කන්නමි. දැන් ඉස්පරසේ කොමති චතුාරි සත්‍ය පරාය දකින්නේ. චතුරා සතතිය ගැන ොකද පින්වන්නේ. දුකත් දුකේ? හට ගැනීමත් දුක රධ දුක නිරෝධගාමිණ පාටිපදාව. දුක්ක සත්‍යය දුක සමුදේ සතතිය, දුක නිරෝධ සතතිය, දුක නිරෝධගාමිනි පටිපදාාරය සතතිය. දැ ඕෝකමදානුව ස පස්සංච පජානාති ඉස්පරසය මේ ස්පරසී දුකක් විදියට දකින අන්න බලන්න. ස්පර්සය. ඇයි මේ ඇහි ස්පරිසේ නිසා නෙමේද ඇහෙම් මනා පමනාපකං ඇතිවෙන්නේ. පින්වත් නොදැකපු රූපයක් ගැන කවද දාවත් දුකක් ඇතිවෙලති නොද. නොහපු සබ්‍යයක් ගැන කවද දාවත් දුකක් ඇතිවෙලතිී නොද. නොදැනුණු දෙයක් ගැන කවද දාවත් පින්වත්න ඔබට දුකක් ඇතිවෙලති නොද. නොහිතුනු දෙයක් ගැන කවදා එහනම් මතක තියාගන්න අහන මට්ටම දකින මට්ටම දැනෙන මට්ටම හිතෙන මටම මේ ස් පර්ස නිසා නිී. ඉ පරසය නිසා ඉස් පරසය නැත්තම් ලෝක මොන සංසිද්ධයක් වුණට අපිට වගේ වගක් නෑ උදාහරණයක් විදිර දැන් අප සමීපතමයෙක්ම මැරිලා අපි දන්න කෙනෙක් මැරිලා උදේ මැරිලතින් අපිට දැන් දුකක් තියනවාද නෑ උදේන මැරිල දැන් මේක සංසිද්ධයක් විදියටට උදේවෙච්ච එකක්නි ැ සංසිදධයක් වි උදේ ච්චන ච්ච වෙලා ඳල මේ වෙනකොළ දු පවතින් ොද නැද පවතින් ලෝට. පස අපිට ඔන්න දැන් හවස් මේ දැන් දල් වනකොට ඇමතුමක් ෙනවා. අරගන කියනවා අනී බලන්ඩුකු. අපිට මෙන්න මෙහෙම කරදරය. එත්තකොට යාර දුරකතනින් හා ගන්නකොටම ඔන්න ස්පා කනී පන්ම්පස්සේ හට ගතා එතකොට එය දෙැන ගත්තා. ඒ වෙෙලාවින්දල දුක ගලන්න ඇද හිතට. ඒහ නම් පින්නත් නීකක් මතක තියා ගන්න. දන්න දේට අහපු දේට දැනුණු දේට හිතනු දේට මේවා පදනම් කරගෙනයි දදුකවඋපදීන්. ඒ පදනම් කරගන අහන දකින දැන නැහිතෙන ලෝකය කෙරෙයි ලෝක පදනම් කරන දුකටගන්න මිසාක්හප ැති දැනු ැති තුන් ැති ොක්කන ද කකගන්නන්නේ. එහෙමන ස්පර්සය කියන්නේ දුකට කියන වචචනයක්. ඔන්න ඒ විදියට දකින්න. පස්ස එළඟට කියනවා පස්ස සමුද යංච පජානාතිය යි දුක සමුදයන දෙවනියක් ස්පර්සයේ සමුදේ මොකක්ද පින්නවත්. මොකත් දිස්පර්සය සමුදේ. සලායතන පච්ච ආපස්සෝ ඉස්පරසය ඇති වෙනමගක් නිසාද. මේ චක්කා අයතන සෝතා යතන ගානනා අයතන ජවවා යතන මේවා තිබ නිසා ඉස්පරසුණි. මේ චක්කායතන කළ මේ ඇස නැත්තන් පිනත් ය ස්පසය කටකයිද නෑ. මේ ආයතන යි අවුල්ල. හරි ආයතන නිසා ඉස්පරස වෙනන ආයතන නිරුදවනොට ස් පරස නිරුද්ද වෙන් නත නැද තු පල දමින්නේ බලන්නඕන යි මුලින්ම මතක දේශනාව මංකෝ පිච්ච සමපාද කුල්ලාව තිෙන මෝන ඒක තිබෙන නැතමික තෙරෙන්නේ. ගොඩාදනි දනි බුද්ධ පූජාගාතා විදරක් නිසාම බඳ කතාවක් තේරුම්ගඩ ඩ මරුයි. එතකට පින්වත්න අප එකත් තේරුම්ගන්න ඕන පස්ස සමුද යංච පජානාත ඉස්පරසය සමුදය කියල කැනමකක්ද. ඇ චක්කා යතනය කියන එක තිබ්බ නිසා තමයි ඇහේ ඉස්පරසය ඇතිවුණේ. ඇස කියලෙගන්නත්ත ඇහහිස් පර්සය කටකයිද නෑ එතකොට ඇහෙස් පර්සය ඇ චකාහිතනය නිසා චක්කු සම්පස්සේ හටගත් අනන් චක්කාහිතනය කියන නිරුද්ධ වෙනකොට ඇස නිරුද්ධ වෙනකොට පින්නත් නිස් පර්සය නිරුද්ධ වනෝද නැද්ද ඒක නිසාන අටගත් ඒක නැත්තං අරගනය? ඒ නිසා නම් බී ඇති වුණේ ඒ නැත්තම් බී නෑ? මං කියීනක තේරෙනෝද. එතකොට යා දැනගන්න අන්න හේතු පල දහම. ඉමස්මින් සති දං හෝත මේ ඇතිකල්ලි මේ ඇති වුණනා කියන එක. ස්පර්සය ඇති වුණ සලායතන නිසා දෙැ මේ සලායතන කියනේවයි එකදිකට පවතින්නේ. දැම්ම චක්කායතනයේ පවතින වෙලාට සෝතායතන නෑ? එක වෙලාව ක්‍රියාත්මක නිකායතනය. හෙම නම් පන්නත්න ඇහේ ස් පරසය නිසා ඇහේ ඉස් පරස වෙනවා ඇහේ නිවුද්ධ වෙනවා ආය කන ස් පරසවෙනවා කන නිරුද්ද ඔහුම ඇතිවී ඇතිව නැතිව නැතිව නවා මේක එක පාර එක දිකඩ වෙඩි කක්නෙමි ඇති වෙලා නැතිවෙලනවා. මේක නිරුද්ධ කරලා අවබෝධ කරගන්න ප්‍රතිපදාවත් දැනගන්න ඇයි අන්තිමිකම ගදද. චතුරාරි සත්ති. බුක්ඛ නිරෝධගාමිනි පාටි පාදාව. න මෙතන ස්පරසයේ නිරුද්ධරන ප්‍රතිපදවිදියට ආර්ියෂ්ටාංගික මාර්ගයයි ගන්න. ආරිියෂ්ටාංගික මාර්ගය ගන්නකොට ඉස්පරසයේ ඇත්ති වෙලා නැත්තිවෙලයානය මේක මොහොතක්වත් බැඳන් ඩෝන එකක්වත් නෙමි ඇලින්න්ඩෝන එකක්වත් නෙමී එකතු වෙලා ඉන්ඩෝන එකක්වත් නෙමී කියල පැහැදිලිව පේන්න පටන්ගන්න. පැහැදිලිව පේන්න පට ගන්නවා. මේ දියට බලනකොට මේ විදියට බලනකොට අපට මුළු ලෝකයේ ඇතිවෙලා නැතිවෙල අනම කියල දැනින්ඩට පටන් ගන්න. කොහෙට දැනන්න පිවත් මේ ඇවෙවල නැතිවන කටාව. ඇතිවෙලා නැතිවෙල යනවා කියලා තේරෙන්නේ දැ මේක දැම් බණ දැම්ක පොඩ්දක් තේරෙනු ඇතිහෙම්මහින්ද. මේ එහෙමෙන් තේරුුණානීද. මේකම පාවිච්චි කරලා ඉස්පරසේ ඉලක් කරලා පි්ච සමුපාදයේ බැලුවෝොත් භාවනාවයි. කර සමතයෙන් අනුග්‍රහය හදාගෙන හැබැයි බුදුදහමී නිවන කරා යනවනන් එකක් මතක තයාගණ්ඩුවන අනිවාරම් සප්ත බොද්ජංග වැඩ විදිේ මයි දැම් මේ එක දියුණු කර් ඕන ැම් මේ ඇති වේච ුවනක් යෙනන මකක්ද නුවන මේ ස්පර්සය සම්බන්ධ චතුරාය සතතිය දැක්මකින් ලෝකේ බලන්ඩඕෝඩ. ඒත් එක්කම පින්නත්න ොතන දැන් සම්මාධිට්්‍යිය ඉපදිලා තියෙෙන. ඔය සම්මාධිට්ටියම විදර්ශනා කරන්නකොට, ඔ ඇතිවුණ යම් ය හරි දැක්මක් සම්මාධි්්‍යය කියන ය යහපත් දැක්ම කියනෙකන දැන් හරි දැක්මක් ඇතිවෙලතින මොකක්ද මේ ඇහහි ස්පර්සය කනිීස්පර්සයක මිස් පර්සය කලකත් තින මික ඇතිවෙල ඇතිවෙල යනවා චක්කාතන නිසා චක්වු සම්පස්ය ඇතිවෙන න්න හොමකදන් තේරෙනවන ස්පර්සයට හේතුව සලාතන සලාත නිරදයනකොට ස් පර්සය නිරුද්ධ වෙනවා මේ නිරද්ධ කරන ප්‍රතිපව ර් ට ර්ග චතු ද කරම. චතුරලට සත්තින බදගන මතුරණන්නේ ඔන්න ඔතන ඔතනිම්ම අවශ්‍යනං කෙනෙකුට නිවනට හිත පත් කරගඩ. එත නනිදල දැං යි උපන් සම්මාධදිට්ියයක් තියෙනවා ඔතනම විපස්සන සම්මාධිට්්‍ය උපදවෝ ගන්නුව. මොන සමාධිට්්‍යියයද විපස්සනා සම්මාධීටය. ඒ විපස්සනා සම්මාධිට්්‍යය උපදව ගන්නේ ඔය චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගාන සම්පස, ජියව්හා සම්පස්ස කාය සම්පස්ස මනෝ සම්පස්ස කල සම්පස්සයක් තියන්නේ. ඔය සම්පස්සේ තුළ පංචස්කන්දය ඇතිවෙලා නැතිවෙල යනාකාරය භාවනාවෙන් දකිින් ඩෝඩ. අන්න එතකොට විදර්සන සම්මාධිට්්‍යි උපදදිනවා. දැන් අපි කියනවනේද නිතරම සමතියෙන් විතර බෑ විපස්සනා කරන්න ඕෝනි කියලා. ඔන්න ඔය පංචස්කන්දය පිළිවඳ විපසනා කරාම හරි. උදාරණයක් විදිට මේක ගැලපින් නෑවගේ තේ. දැ ස්සල සම්ප ස් පපසේ ගෙනකෝ දැ පචස්කන්ද ැක කියීම. ස් පර්සේ දැනගන්න ොට සම්මාධිත්‍ය උපන්නලු එක විදර්ශන ඒ පංචස්කන්දේ දැක්කම සම්විපස්ස න සම්මාධිත්‍ය පද නොල් පින්වත්නි මේ චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගාන සම්පස්ස ජිව්හා සම්පස්ස කාය සම්පස්ස මනු සම්පස්ස කිකි කිව්වට මේ සම්පස්සවීම අස්සේ ලෝකයේ අත්දකිනකොට තමා තුළ පංචස්කන්දයක් පහළ වෙන්නේ. තමාන් තුළ පංචස්කන්ධයක් පහල වෙන්නේ හැම්ම වෙලාවකොම ඕකතමයි වේදන්නේ. දැම් බලන්න චක් සෝත සම්පස්සේ කියලගන්න. සෝත සම්පස්සේ කියන්නේ කනීස් පරිසේ කියනෙක්. එත සෝත සම්පස්සේට කාරණ කියක් ඕනද පුනක් ෝන ස් පරිසයට කාරණ කියක් ඕනද තුන්නයි ඇයි සෝතත් ප්‍රසාදයක්ත් සබ්දත් ඒ ඔස්සේ පහලන හිතකුත් ඕන නීද. ඇයි ඉස්ස ලිකිවේ චක්කු ප්‍රසාධයත් වාර්රණ සටහන චක්කුප ප්‍රසාදේ මත පතිත වවිීමෝසේ ඔස්සේ පහලන හිත එක චක් විඥාය කෙන ය තුනක තුීම නිස්පසී කලකවෙ. ඔන්න ඔය ඉස්පරසය නිසා දැන් කන කියල හිතමකු කනයි ශබ්දයයි. සෝත විඤ්ඥානයයි තුන පහල වෙනවා. ඉස්පරස වුණ. ඉස්පරසේ නිසා නීද මිපේන මට්ටමෙන්නේ. ඇහෙන මට්ටමඉන්නේ. දැමි කන ස්පරස තියන ඔබට එකයි මං කියනෙ කොඩ හින්නේ. එක දිගට එහනවා නෙමින්. ඇහි හී නිරුද්ධ වවා. අටගෙන හටගෙන නිරුද්දවල යනවා. නමුත් අපිට මේ අවිද්‍යාවෙන් බරපතල විදිට වැැහිලා ඉන්න නිසාපිට හිතෙන්නේ භාවනාමේ ඥානයකුත් නැති නිසාපට හිතෙන්නේ නෑ එක දිගට ඇහෙනෝ. භාවනමේ ඥානීෙන් තමයි මේක හරිටර ටිව්බ්ලයිට් එකක් ගැහනෝගේ ඇතිවෙලා ඇතිවෙන ඇතිවෙලා නැතිවෙන මේ හුත්තට දකිද පුුව. ොරදස් පදනය ඇතිවෙන වගේ තමන්ගම හිතින්ක දකින්න පුළ. ඒක දැක්කට පසේයි බුදු කෙනෙක්ගේ අවබෝධය අපිට උනාානෑ. දැ මේ අපි ඔක්කෝම තේරුම් ගන්නන්නේ භාගතු වන්සිේ අවබෝධයන්නේ. මේක භාගතුහන්සිේ අවබෝධී අහකන්නඩ ඔන්න ඒතරින් පස්සේ. තමන්ට තේරෙනවා තමන්ගේ හිතට දැනෙනවා මෙතන මේක මෙහෙම අයුන්නේ. හටගනනාහටන නිරුද්ධවෙලයන්න මෙන්න මේ විදර කියෙල මන්ගගේම හිතින් දැක්කට පස්සේ. ප ධාරුුවනමයි මේ ඇස ඉදිරියට කවුරුාවත් අනබිරතියක් උපදන්නේ. තමන්ගෙම හිතෙන් දැක තිය නොම. අන්නේ තමන්ගෙම හිතෙන් දකින තාකල් මේක අතාරන්න හොඳ නෑ. තමන්ගේෙම හිත දකින තාකල් තමයි සදධව උද ඕන එතනින් පස්සේ සදධාවනය කියහෙම නමි මං කියන්නේ. ඇයි භාගතු වහන්සික අවබෝධය පිහිට අවබෝධය එලියෙන් අපි මේ දැක්ම තිවර කරගෙන තමන්ගේම හිතින්ක දකින්ඩනයන්. පන්නත්නි මේ සබ්දය අහන කොට වෙන සද්දෝනෑ දැම්මම මේ අහන වෙලාවේ සම්පස්සේ නිසා සෝත සම්පස්සේ නිසා නිමං කියනේ ඔබට ඇහෙන්නේ කනද සබ්දේද සෝත විඤ්ඥානී ද ක්‍රියාත්මකයි එය තුළ පින්වත්නේ එහෙන මට්ටම තුළ චක්කු විඤ්ඥානය පහළ වෙලා තියන් සෝත විඤ්ඥානයේ පහළ වෙලා තියෙන් එනම් විඤ්ඥානස්කන්දය තමන් තුළ පහළ වෙලා ඒකට අනුව බණ අඳුනගන්න මේ හාදුුරු මී කතා කියන්නේ මී වච්චන කියන්නේ මේ අඳුන ගන්න සංඥාස්කන් දෙයක් පහල වනේ. ඒකට අනුව සුකවේදනාව තේරෙනවන සුකවේදනාවක් ඇති වුණා. තමන්ගේ හිත තුළ වේදනාස්කන් දෙයක් පහල වනේ. ඊට අනු සිතු විලද ගලානවා තේරෙනවාවන දම්ම විජේ බජ්ජන්ගේහෙම වැඩෙනවාදැම මේ බාග ඉන්න වෙලාවෙ. එතකොට අහග ඉන්නකොට සද්ධහ උපදීන්න්න පුළුවන්. සංකාර. සංකා රස්කන්ධයක් පහළ වනේ. ඊට අනුුව ඒ හැම්ම නාමධර්මයක් ඇසුරේම රූපයත් වෙනස් වෙනවා. රූපස්කන්දය පහල වනේ. දැම්ම සෝත මේ සෝත සම්පස්සේ නිසා දැම් වෙලාතියෙන්න්නේ මකක්ද. තමන්තුලම ස්කන්ද පහත් පාල වෙලා. ඕකම විදර්ශනා කරනුකට තෙරු මේ ඇහෙන හැම වෙලාවකම මේක නීද වෙන්නේ. මට බැන්නය ම බන ඇහුයි මොකක්වත් නෑ බලානය ඇති. බණ කියපු කෙනෙකුත්නෑ බලානය ඇති. ඇයි මම් අපි බනෑහවා අපි බණක් කියව්වා බණ කියන්න අරාහවල් ආන්දුරුවආවා ඒ හාමුදුරුවෝ තමයි බණකිව්වේ එක කතාවක්වත් නෑ. තමන්ට පේනවා හුදුස්කන්ද පහ ඇතිවී ඇතිව ඇතිව නැතිවියනෝ. කියපු බණකුත්නෑ අහපු බනකුත් නෑ තමන් තුළම ස්කන්ධද පහ කටගන හටගන නිරුද්ධවෙවී නිුදධවවෙව යනාකාය. තමන්ගේම හිතෙන් දැක්කොත් අන්නේ දැක්ම තුළ අස්පර්සේ පිබඳ චතුරාරි සත්‍යය දැක්ම තුළ සමාධිට්්‍යයක් උපදිනවා. ඒ තුළ තමා තුළ පංචස්කන්ද ධර්මියයක් ඇතිී ඇතිවී නැතිවි නැතිවයනවා මිසක් මනහපු කෙනෙකුත් නෑ හිච්ච බනකුත් නෑ. මේ කතාව අෙ ස්කන්දයන්ගේ සමුදේ වැය සිද්ධ වනී කියල දකින්න පුළුවන් වුණ. එතන පින්වත්නී විදර්ශන සම්මාධිට්‍යය ඇතිවිින්. අන්නේ දැක්ම තුළ තමයි පංචස්කන්ද ලෝක මේ ඒ ඒ අත්දකින ලෝක ඊට පසේ අපේ තින අවිද්‍යාවට උපාධානය වෙන. ඔකු ද ඇැ රූපේ දැක්ම චක්කු විඥ්‍යානය පලනට විඥානින් ැනගත්ත දේට උපානය වෙන විඥ්‍යාන උපාදානස්කන්ද ට පස්ස. ඊට පස් නිසා සුකවේදාවක් ඇති වුණට පස නි කොච්චර ලස්සනයිදම ඇතිවෙච්චද කියලා වේදනා පානය වෙන එතන වේදන උපාධනස්කන්ද ේක්‍රියාමකවෙේ. රූප සං්ඥා පහල වෙනකොට ඒ සඥා උපාදාන වෙන ප සඥා පානස්කන් ඔය සාමානික නිකී ජීවිත තුළ උපාදාානස්කන්දය ක්‍රියාත්. ඒ පදාානස්කන්ද ක්‍රියාත්මක වෙන්ඩවෙන්න හිතේ තන්නාවම ගලනො හිතට. තන්නාවම ගලනෝ. තන්නාව ගලන්න ගලන්න මේ තන්නාව ගලන්න වෙනමකක්වත් නිසානිබී. තන්නාව ගලන්නකොට, උපානය වෙනවා උපාධානී වෙන්ඩුව වෙන්ඩ තවදුරටත් තන්නහාවම සංවරධනය වෙන තහා වැඇතිවෙන්න වෙන මොක්වත් නිසා නිවේ මොක් නිසා තන්හා ඇති වෙන්නේ. චක්කුම් ලෝකයේ පියරූ පන්සාතරූ පන් ිත්ත ේසා තන්නහා උපජ්ජමානාව උපද්ජති එත්ත නිවිසමාන නෙවිස්සති. චක්කුම් ලෝකයේ පියරූ පන්ස ඇහෙන්දකින රූපයේ ප්‍රියභාවෙන් මදුරභාවෙන් පිළිගන්නතා කල් පින්වත්නී. දක්කුං ලෝකයේ පියරූපන් සාතරූපන් එත්තේසාහ තංහා උපපජ්්‍යමාන උප එතනයි තන්නා උපදින්නේ. ඒමනන් ඇහැයිදිරියේ ප්‍රියභාවෙන් මදුරභාාවෙන් අපි බිලිගන්න තාක්කල් තන්නා උපදිනවද නෙද්ද. ඇයි අ පොඩි බබා කන්නාඩිය කතාව දන්න ඇතිකමට අර කන්නාඩිීස්සර පේන නිසා බලව කියල පොඩි ළමින්කුට හිතුන එතවුට අපිට අපිටහම හිතේ නෑනේ ඇයි අපි දන්නවා කන්නාඩී කතාව. ඒ ඇසට පේන රූපේ උපාදාානය වෙන්නේ වෙනම ඇසේ චක්කුම් ලෝකයේ පියරූපන් සාතරූපන් එත්තේ සා තන්නා උපජ්්‍යමානාව උපජ්ජති නං. අපිට මෙතන පින්න්නත් තන්නහා උපදින්නේ වෙනමකක්වත් නිසා නෙමෙයි ඇහැඉදිරියට රූපේ කතාව දන්න ඇතිකම නිසා. අරියටට පොඩිළමය කන්නාඩිය ගැන දන්නඇතිකමට කන්නාඩිය අස්සේත් බෙක්ක වා කියලා රැවටුුණාවගේ. මං කිනිික තේරෙනවාද. ඒ වගේ අපිත් ඇස ඉස්සරාටයන රූපයේ යථාර්ථවාදී කතාව දන්න ඇතිකමට අපි ඒකට තන්නා කරනවා. ඒක තේරුම්ගන්න තමයි බුද්ධශාසනයක විතරක්තියන කර්මස්ථාන තුනක් තියනවා. ඒ බුද්ධශාසනයක විතර තියන්නේ. ආනාපාන සති භාවනාව හැම භාරතය තිබ්බා. ඒවා බුදුහාරෝ වැඩුවට භාග්‍යතු වහසේ ඒ භාතයේ තිබ එක වනාස් බෝධිමණ්ඩලේදත් නාපාන සති සමදුන කියල කියන්නේ. රානාාන සති සමාධිය තිබ්බයි කාලෙ. ඒක විිදර්සන පැත්තක් භාගතුරනාස වදාලලා නිවන කර යන විදික ඇත්ත. න තික අමුතු දෙයක් නිමේ සීලේ තිබ බුද්ධකාලේ බදුහරු පහල වෙන්න කලින් සිල්සිී සිල් තිබි නැද තිබුණා. හැබැයි ආයිය සීලයේ බුද්ධ සාසනය විතරයි ඒක වෙන කොහෙවත් නෑ. ආයිය සීලයක් ලෝක කොහෙවත් නෑ. සමාධිය තිබා ආරය සමාධය තිබ නෑ. මකදධරී සටයිති වෙන්නේ සමාධී ගොඩා ප්‍රබේද තියෙනවා මෙතන සමාධිය එකන මේකතාව තේරුම් ගන්න දියුණු කරන්න ඕන සමාධිය තමයි. අනිමිත්තානු පස්සනාවයි, ස අනිමිත්තානු පස්සනාවයි අපනිිහිතානු පස්සනාවයි, සුංඥතාානු පස්සනාවයි. ඔන්න ඔය බානනාතු නයි දියුණු කරන්න ුවට. ඔත්තැනම රූපයේ දැන් අර පොඩි බබෙක් කන්නාඩිය ඉස්සර රැවටුනාම අපිට එලි න්ඳල බැලුවමතේෙනවා මේ පොඩි දරුවා නොමේරුකමටයි මේ කන්නාඩිය තුළ බෙක්කන්නවා කියලා ප්‍රතිබම් බයි රැවටුනෙක් අපට තේරුණනේ ලඉඳ බලදී. ඒ වගේම අපි මෝඩ වැඩක් කරනවා ඇසයිඉදිරටෙන් රූපයට අපට රැවටි ලායින්නවා. ඇයි රැවටුනේ අපි රූපයේ ඇත්ත කතාව දන් නැතිකමට. පොඩි ළමය කන්නාඩිය කතාව දන්න නතික එතුටු කන්නාඩිය ගැන ළමියට කියලලා දුන්නත්. තා මේක එහෙමික් නෑමේ ප්‍රතිබිම්බයයි මෙතන තියන්න කියලා කිව්වොත් ඒළමට තේරෙන්ෙන මට්ටමත් තිෙන් ඕන හැබැයි තේරෙ ඇතාව ක් කොචරකිකවත් වැඩන්න. තේරුම්ගන්නඩ පුළුවන් මට්ටමිද කතාව කියල දුන්නොත්. ඒ ළමයා කන්නාඩිස්සරාගෙන් ඇතුළි බෙක්ක ෝක අතවනයිද වනන්න ඇයි එයා කන්නාඩිය කතාව දන්නවා. හැබැයි කන්නාඩිය කතාාව තේරුම්ගන්න පුළුවන් මට්ටමට ළමයා ඉන්දෝ ඒමගේ මේක කතේරුම් ගන්න පුළුව මට්ටමට ප්‍රඥාව තිේ දෝ. නුවන තිබට වැඩ නෑ දැනුව තිබ්බට මොනාකරන්ඩද මහාචාරුවරින් නො මේ එකක තේරෙන් නැති. වෛදවරු ඉජනනිරු මහතුරින්ො තේරෙන් නැති යිඒ දැනුව තියනවා ප්‍රඥාව නෑ. එතගොට මේ කතාව තේරුම්ගත් අට පස්සේ එයාට තේරෙන එකක දෙයක් මොකක්ද. රූපේ කතාව සබ්දේ කතාව. ගඳස් මේ වගේ සංකත භාාවේ තේරුම් ගන්නවා. මෙම සකස්විච්ච බවතේරන සකස්විිච්ච දේකට ආවයනිික දෙයක්තිේ නොමකක්ද. උප්පාදෝ ප්ඥායිති, වයෝ ප්ඥායති, ටිතස් සං්‍ය තත්තම් පයි ඔන්න සංකත ධාතිවී ඇත්ත රූපය කියනෙ සංකතයක්. සංකත එත ඊට පසේක තේරුම් ගත්ත ඒ එක තමන්ගෙමි හිතෙන් දැකීම පිණිස තමයි ඔය. අනිමිත්තානු පස්සනාවයි අප නිහිතානු පස්සනාවයි සුං්ඥතානු පස්සනාවයි වඩන්ඩෝඩ. එතන අනිත්‍ය දු කනාාත්මකිෙන ලෝකයේ සධාර්ථනික ත්‍රලක්ෂණයම එතන පැහැදදිලිව පැහැදිලිව තමන්ට අවබෝධ වෙනවා එතකොට ලෝකයේ ගැන අන්නා බිරත්තියක් උපදනවා. අතැහැර නො ලෝකේ. බලාග නිද්ධී අතහැරල් පුදුමාකාරී වියට ළංගත්තු කම් පාග නිහිට පුරූපතියන නී. බලාග නිදධ අතැහැරෙන්. හිතාගන්නත් බැරිවී මම කොහොමදු මෙහෙම හිතාහදාගත්තිකේ. නිය පිටිින් මොගක්කරි කරදරයක් වනුත්ේම දරුවට මුණපුුරාටමි ට වඩා ඉක්මට පපු හෝස් ගාල තමන්ට යන වනං. මේ විදියට වඩනකොටමී හිතක් පපුුවක් නැතිකම නෙබී ලෝකේ ගැන අනාභිරතියක් උපදිනවා. ලෝකයම පෙරලු නත් පින්නත් නිය හෙ හොල් අන්න බෑ. ඒ චින්තනීම කූටත් ප්‍රාප්තියට අපි කියනවා අරහත්වය කියලා. අරහත්වය කියල. ඒ බඳු තත්ත්වයකට හිත සකස් කරගන්ඩ. මේ උතුම් බුද්ධ දේශනා උපකාර වේවා.